අයබන් මිත්‍රවරුනි ඇමරිකානු එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා විදිහට නැවත වතාවක් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණ කරලා තියෙනවා. 2016 ඉඳන් 2020 වෙනකන් ජයග්‍රහණය කරලා ජනාධිපති ධුරේ හිටපු ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වතාවක් ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට පත් වෙලා තියෙනවා. සමහරවිට ඇමරිකාව කියලා කියන්නේ ලෝකයේ ධනය අතින්, ආර්ථිකය අතින්, දේශපාලනය අතින්, ඒ වගේම යුද බලය අතින් ප්‍රබල රටක් නිසාම, ඒ වගේම ඇමරිකාව ලෝකයේ හැම රටකම දේශපාලනික සහ ආර්ථිකමය කාරණාවලට ඇඟිලි ගහන රටක් නිසා ඇමරිකාවේ පාලනය වෙනස් වුණාම, ඇමරිකාවේ අලුත් ආණ්ඩුවක් පත් වුණාම, ජනාධිපතිවරයෙක් පත් වුණාම සාමාන්‍යයෙන් මේ ඕන රටක් හොයලා බලනවා, ටිකක් අවධානයෙන් ඉන්නවා ඒ අලුත් පාලනය තමගේ රටට මොන වගේ බලපෑමක් වේවිද කියලා. ඉතින් ඒ නිසාම අපි ලංකාව විදිහටත් අපි උත්සාහ කරලා බලුවා හොයන්න මේ ට්‍රම්ප්ගේ නැවත පත්වීම, ට්‍රම්ප් පාලනයක් බිහිවීම ලංකාවට මොන විදිහට බලපාවිද කියන එක. ඒ නිසා මේ කාරණේ මම හිතන්නේ ඉතාම වැදගත් කාරණයක්, විශේෂයෙන් මේ වගේ කාලයක ලංකාව ආර්ථික වශයෙන් නැවත වතාවක් යම් කිසි විදිහක ස්ථාවර වෙමින් ඉන්න කාලයක, අලුත් ආණ්ඩුවක් තියෙන කාලයක ඇමරිකාවේ ජනාධිපතිවරයා විදිහට ට්‍රම්ප් තේරිපත් වීම ශ්‍රී ලංකාවට මොන වගේ බලපෑමක් ඇති වෙන කාරණයක්ද කියලා හොයන බලන එක මම හිතන්නේ අපිට තියෙන වකිමක් කියලා හිතපු නිසා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුවා. ඒ අතරේ මේ ඒ ගැන ලියවිච්ච හොඳ ලිපියක්, වැදගත් කරුණු වඩංගු ලිපියක් හමු වුණා. ඒක ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මේ ලිපිය ලියලා තියෙන්නේ මේ අපේ දීර්ඝකාලීන මිත්‍රයෙක් වෙන ප්‍රවීණ මාධ්‍යවේදී ශාලික විමල සේන සහෝදරය. ඒ නිසා ඔහුගේ ලිපිය මම හිතන්නේ ඔහුගේ මේ කෙටි සටහන වැදගත් වේවි ඔබට. ලංකාවට ට්‍රම්ප්ගේ මේ නැවත වතාවක් පත්වීමත් එක්ක මොන වගේ බලපෑමක්ද වෙන්නේ කියලා. ඒ හැම දෙයක්ම කලින් නැවත වතාවක් කියලා හිටිනවා මේ වගේ දේශපාලනික සමාජීය කාරණා කතා කරන මේ අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනාවක් කරනවා. channel එක subscribe කරන්න කියලා ආරාධනාවක් කරනවා. ඒ වගේම හැමදාමත් කියනවා වගේ බෙදා හදා ගැනීමේ సౌందර්යය තමයි අපි පෝෂණය කරන්නේ, ලෝ පෝෂණය කරන්නේ. ඒ නිසා මේ videos මේ තොරතුරු අනිත් පැත්තක බෙදා ගන්න කියලා ඉල්ලීමක් කරනවා. හරියනම් මම වැඩි වෙලාවක් ගන්න නැතුව ශාලික විමලසේන ලියපු මේ Facebook සටහන ඔබට ඉදිරිපත් කරන්නම්. එතකොට ඔබට අදහසක් ගන්න පුළුවන් ට්‍රම්ප් ගැලුත් පත්වීම ලංකාවට මොන වගේ බලපෑමක්ද කරන්න කියලා. ඒ වගේම මේ සටහනට ඒ වගේම එකතු කරන්න තියෙන තොරතුරුත් ඒ අතරමැද එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවත් ඔබට වැදගත් වෙවි කියලා විශ්වාස කරනවා. මේ සටහන මෙන්න මේ විදිහටයි ලියවිලා තියෙන්නේ. ට්‍රම්ප් අනුරට අතතියයිද? දෙවනි වරටත් ඇමරිකානු ජනාධිපතිවරයෙකු ජනග්‍රහණයෙන් පසු පරාජයෙන් පසු නැවත ජයග්‍රහණය ලබා තිබේ. 1885-1889 ජනාධිපති වූ ස්ටීවන් ග්‍රෝවර් 1889 දී පරාජයට පත් වුණත් යලිත් 1893 දී ජයග්‍රහණය කර තියෙනවා. ඉන්පසු දෙවනි වැඩක් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්. මේක බොහොම වැදගත් කතාවක්. මොකද පරාජයට පත් වෙලා ජයග්‍රහණය කරලා පරාජයට පත් වෙලා ආපහු ජයග්‍රහණය කරන්න ඇමරිකානු ජනාධිපතිවරයෙකුට හම්බෙලා තියෙන අවුරුදු 130කට වගේ කාලයකට පස්සේ. ඒ නිසා මේක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ශාලිග්ගේ සටහන තවදුරටත් කියවගෙන යනවා නම් 2016 දී ට්‍රම්ප් ජනාධිපති වුවද වැඩි ඡන්ද ලබා ගත්තේ හිලරි ක්ලින්ටන්. එහිදී හිලරි ඡන්ද බිලියන 65ක් ලබා ගනිද්දී ට්‍රම්ප් ලැබුණේ ඡන්ද බිලියන 62ක් විතරයි. එහෙත් ඇමරිකාවේ ඡන්ද ක්‍රමයට අනුව ඡන්ද විද්‍යාල 304ක් ලබා ගත්තේ ට්‍රම්ප්. එනිසා හිලරිට ලැබුණේ පරාජය. 2020 දී ජෝ බයිඩන්ට පෙරදුණු ට්‍රම්ප් 2024 දී විජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. ඒ ඡන්දවලින් සහ ඡන්ද විද්‍යාලවලින් සහ සෙනටෙන් යන හැමතැනින්ම වැඩි බලයක් ලබාගෙන තියෙන්නේ ට්‍රම්ප්. ඉතින් මේ විදිහට තමයි ශාලි ට්‍රම්ප්ගේ ජයග්‍රහණේ එදා සහ අද සංසන්දනය කරලා ලියලා තියෙන්නේ. මේ සටහන තවදුරටත් ඉස්සරහට යද්දී මෙන්න මෙහෙම තියෙනවා. ට්‍රම්ප් පාලනයක් යටතේ ඇමරිකාව ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු හා සමග සිය දීර්ඝකාලීන සැලසුම් අනුව ඉරානය සමග යුද්ධයකට පැටලීමට වැඩි ඉඩක් තියෙනවා. මේක බොහොම තීරණාත්මක කතාවක්. එවැනි තත්ත්වයක ලංකාව වැනි නයින් යැපෙන රටකට සෑහෙන බලපෑම් ඇති කරනවා කියලා ශාලි මේ සටහන ලියනවා. මේ සටහනට යමක් එකතු කරන්න තියෙනවා. මොකද මේ ශාලි සඳහන් කරලා තියෙනවා මෙතනදී ගොඩක් වෙලාවට ට්‍රම්ප් නැවත පත් වුණාට පස්සේ ඊශ්‍රායලයේ පාලකයා බෙන්ජමින් නෙතන්‍යාහු එකතු වෙලා මේ දවස්වල කොහොමද ඊශ්‍රායලය දැන් ගාසා තීරයේ ඇතිවෙච්ච ප්‍රශ්නය ඉරානය දක්වා අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒකටත් හේතු වෙච්ච කාරණාවක් තියෙනවා. ශාලික මතු කරනවා බොහෝ විට ට්‍රම්ප් පාලනය මේ යුද්ධයට තව තවත් උත්තේජනයක්,
මේ යුද්ධයේ තත්ත්වය තවදුරටත් එහාට ගිහිල්ලා ඉරානයත් එක්ක ඍජුව ගැටෙන තැනකට පත් කරන්න බොහෝදුරට ඉඩ තියෙනවා කියලා කියනවා. ඒකට පසුබිම් වෙන කාරණේ තමයි 2016 දී ට්‍රම්ප් ජයග්‍රහණය කරාට පස්සේ ඉරානයට දැඩි ලෙස සම්පාදක පණවලවලා ඉරානයේ ආර්ථික ශක්තිය වටන්න, ඒ වගේම ඉරානයේ ඒ වෙලාවේ තිබුණු නිව්ක්ලියර් අපි කියන්නේ රසායනික අවි පර්යේෂණ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු කරලා ඉරානයට දැඩි බාධක පනවන්න කටයුතු කරා. ඒ නිසා මේ ට්‍රම්ප් 2016 පත් වුණාට පස්සේ ඉරානයත් එක්ක දැඩි සතුරු පියවරක් සතුරු ස්ථාවරයක් තමයි පෙන්නමින් හිටියේ. ඒ නිසා ඒක තව දුරටත් 2024 මේ අවුරුද්ද පත් වුණාට පස්සෙත් නැවත වරක් මේක ඉදිරියට අරන් යාවි කියලා මේ ලිපියෙන් ඔහු නැවත වතාවක් කියන උත්සාහ කරනවා. තවදුරටත් මේක කියාගෙන යද්දි වෙන මෙහෙම සඳහන් වෙනවා. එසේම වම හෝ ඊට ගෑවුණු තැන් පවා පේනට බැරි ට්‍රම්ප්ට අනුර කුමාර දිසානායක ආණ්ඩුව දෙසද බලනු ඇත්තේ ඉතරම් හොඳ ඇහැකින් නොවේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපති ජූලි චන්ගේ කාලය අවසන් වීමට නියමිත අතර අලුතින් එන තානාපතිවරියට ට්‍රම්ප් ආණ්ඩුවෙන් ලැබෙනු ඇත්තේ ඉතරම් හොඳ උපදෙස් නොවනු ඇතැයි උපකල්පනය කළ හැකි. ට්‍රම්ප් ඉතිහාසයෙන්ද මොග දේශපාලන සහ ව්‍යාපාරික ඉතිහාසයෙන්දම්ම එකනම් මේ මාක්ස්වාදයත් එක්ක වාමාංශික පක්ෂයක කොමියුනිස්ට් පක්ෂයක තියෙන ඔහුගේ බරපතල විරෝධයක්. අවස්ථා ගණනාවකදීම ඔහුගේ පාලන කාලේ පුරාවට මැතිවරණවලදී හැම තැනදීම ඔහු මේ ඔහුගේ මාක්ස්වාදී විරෝධී කොමියුනිස්ට් විරෝධී ස්ථාවරය බොහොම නිර්භයව විවෘතව ප්‍රකාශ කරන්න කෙනෙක්. අන්ත ධනවාදියෙක් විදිහට ධනවාදයේ පෝෂණය කරන නායකෙක් විදිහට පෙනී ඉන්න ට්‍රම්ප් ඒ නිසාම තමන්ගේ ස්ථාවර වෙලා තියෙන ලෝකේ පුරාම මාක්ස්වාදී පක්ෂවලට වාමාංශික පක්ෂවලට එරෙහි පිළිවෙතක් තමයි ඔහු පෙන්වමින් ඉන්නේ. ඒ නිසා ලංකාවේ දැන් මේ පත්වල තියෙන ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් විදිහට ලෝකය පිළිගන්නවා. ඒ නිසා ට්‍රම්ප් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මේ වාමාංශික යයි සැලකෙන ආණ්ඩුවට ලංකාවේ තියෙන ජාතික ජන බලවේගී ආණ්ඩුවත් එක්ක තරම් හොඳ ගනුදෙනුවක් තියාගන්න එකක් නැතයි කියලා, එහෙම වෙන එකක් නැහැ කියලා ශාලික මේ ලිපියෙන් ඉස්මතු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔහු තවත් බරපතල කාරණයක් කියනවා මෙතනදී. ලංකාවේ දැන් ඉන්න ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ගේ දුර කාලය ගොඩක් දුරට ට්‍රම්ප් ආවට පස්සේ නතර කරන්න ඉඩකඩ තියෙනවා. ඊට අමතරව ඊට පස්සේ අලුතින් පත් කරන කෙනාට ඇමරිකානු ආණ්ඩුවෙන් ට්‍රම්ප්ගෙන් ලැබෙන්නේ එච්චර හොඳ උපදෙස් නෙමෙයි කියලා ශාලික මේ ලිපියෙන් අනුමාන කළා යම්කිසි පණිවිඩයක් අපිට දෙන්න උත්සාහ කරනවා. ඒක අපි තීරණාත්මකව හිතන්න ඕන කාරණයක්. මෙන්න මේ විදිහට ලිපිය අවසන් කරනවා. ට්‍රම්ප්ගේ නව ආණ්ඩුවේ රාජ්‍ය ලේකම් ධූරය මාකෝ රූබියෝට ලැබෙනු ඇතයි කියවෙනවා. රූබියෝ යනු ට්‍රම්ප්ටත් වඩා වාම විරෝධියෙක්. ඔහු වරක් පවසා තිබුණේ මෙසේය. Marxism is the single most evil and destructive ideology that mankind has ever known. සිංහලෙන් කියනවනම් මාක්ස්වාදය යනු මානව වර්ගයා මෙතෙක් දැන සිටි එකම දුෂ්ට හා විනාශකාරී දෘෂ්ටිවාදයයි. මෙන්න මේ විදිහට තමයි මේ ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම්වරයා වෙයි කියන හිතන පුද්ගලයා මාක්ස්වාදය දකින්නේ. ඒක ට්‍රම්ප් දකින්නටත් වඩා නරක විදියට. ට්‍රම්ප්ගේ මාක්ස්වාදයට විරුද්ධ ස්ථාවරේ වාමාංශික පක්ෂවලට විරුද්ධ ස්ථාවරය ඔහු වරක් කියලා තිබුණා. වාමාංශික පක්ෂ මාක්ස්වාදය කොමියුනිස්ට්වාදය කියලා කියන්නේ ලෝකයේ වෙළඳපොළ ආර්ථිකයට තියෙන විශාලතම බාධාවයි කියලා. ඒ වගේම ලෝකයේ ධනවාදයෙන් සුපෝෂිත කරන ගමනට මාක්ස්වාදය anu තිබෙනා ප්‍රධානතම අභියෝගයයි කියලා ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා ඔහු මේ වාමවාදී පක්ෂ විරෝධය ලංකාවට මොන විදිහට බලපාවිද කියන එක අපිට මේ කෙටි සටහනෙන් යම් කිසි අදහසක් ගන්න පුළුවන්. ශාලික උත්සාහ කරන මේ සටහන ඇතුළේ කියන්න යම් කිසි විදියකින් ට්‍රම්ප් මේ මාක්ස්වාදී විරෝධී ස්ථාවරය දිගින් දිගටම පවත්වාගෙන ගියොත් ඒක ලංකාව සහ ඇමරිකාව අතර තියෙන ගනුදෙනුවට ලංකාව සහ ඉන්දියාව අතර තියෙන ගනුදෙනුවටත් බාධාවක් වෙන්න පුළුවන් කියලා. මොකද ට්‍රම්ප්ගේ මේ මාක්ස්වාදී පක්ෂවලට වාමවාදී පක්ෂවලට විරෝධී ස්ථාවරය වෙනස් වුණා කියලා කොයිම තැනකදීවත් පේන්න නැහැ. මොකද ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය මේ ගත වුණු ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාරය ඇතුළතදීවත් ට්‍රම්ප් කොතනකදීවත් ඉස්මතු කරන්නේ නැහැ මම මාක්ස්වාදය සම්බන්ධයෙන් එකඟයි හරි නැත්නම් මාක්ස්වාදයට විරුද්ධ නැහැ කියන හරි තැනක් ඔහු කියන්නේ නැහැ. ඔහු කියන්නේ යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධයේදී ඇමරිකාව දක්වන දායකත්වය අඩු කරනවා, ඒක නිසා 54 න් ඇවිල්ලා යුද්ධය අවසන් කරනවා, පුටින් සහ
යුක්‍රේන ජනාධිපතිවර ඇතක සාකච්ඡා කරලා තමන්ගේ පුද්ගලික මැදිහත්වීමෙන් මේ ප්‍රශ්නේ අවසන් කරනවා කියලා කිව්වට ඉරානය සම්බන්ධයෙන් ගල්ප් යුද්ධය සම්බන්ධයෙන් ස්ථාවරය හරියාකාරව කියන්නේ නැහැ. ඒ නිසා නියත වශයෙන්ම මේ ශාලික මේ සටහන ලිව්ව විදියටම බොහෝ විට වෙන්න තියෙන දේ තමයි ට්‍රම්ප් පත් වුණාට පස්සේ ඉරානයත් එක්ක දීර්ඝකාලීන යුද්ධයකට පෙළඹෙන්න තියෙන ඉඩ කඩ වැඩි. හැබැයි එහෙම පෙළඹුණොත් එක පැත්තකින් ගොඩක් වෙලාවට මේක නැවත වතාවක් ලෝකෙ දෙකට බෙදෙන ප්‍රශ්නයක් වෙන ඉඩකඩ තියෙනවා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ ඉරානය ප්‍රමුඛ තවත් ආසියාතික රටවල් සහ රුසියාව එක පැත්තකට එන්න ඉඩකඩ තියෙනවා. එහෙම වුණොත් එතනදී මේ කණ්ඩායම් දෙක ඇතුලේ ලංකාව ඉන්නේ කොතනද කියන ස්ථාවරය සෑහෙන වැදගත් වේවි. ඒ වගේ තැනකදී ලංකාව ඇමරිකානු විරෝධී ස්ථාවරයක හිටියොත් කොහොමද ට්‍රම්ප් ලංකාවට අත තියන්න, ලංකාවත් එක්ක දේශපාලන විරසකයක් ඇති කරගන්න, ලංකාවට පවා ආර්ථික සම්බන්ධක පනවන්න දෙපාරක් හිතන එකක් නැහැ. ඒ නිසා මෙතනදී ට්‍රම්ප් ගේ ස්ථාවරය වගේම ලංකාවේ ආණ්ඩුවේ ඉන්න ස්ථාවරය මොකක්ද කියන එක සෑහෙන වැදගත් වේවි. කොහොම වුණත් නැවත වතාවක් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට පත් වෙලා ඉන්නවා. ලංකාවේ ජනාධිපතිවරයා බවට අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ලංකාවේ ජනාධිපතිවරයා වෙද්දී මාලිමාව තම ආණ්ඩුව බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කණ්ඩායම් දෙක ඉදිරියේදී ක්‍රියාත්මක වෙන ආකාරය, එතපැත්තකින් ට්‍රම්ප් තමගේ දේශපාලන බලව්‍යාප්තිය ක්‍රියාත්මක කරන විදියත්, ඒක ඔහු වාමාංශික ආණ්ඩුවට විරුද්ධව වාමාංශික පක්ෂවලට විරුද්ධව ක්‍රියාත්මක කරන ස්ථාවරයත් හැසිරෙන විදියත් අනුව ඉදිරියේදී ලංකාව සහ ඇමරිකාව අතර තියෙන ගනුදෙනුව මොන වගේ වේද කියලා තීරණය වෙනවා. මේ ප්‍රශ්නෙට ඉන්දියාවත් මැදිහත් වෙන්න හේතු තියෙනවා. කොහොම වුණත් පොදුවේ පේන තියෙන දේ තමයි ශාලික තමගේ සටහනෙන් ලිව්වා වගේම අපිට ට්‍රම්ප්ගේ භාවිතාව ඔහුගේ ප්‍රතිපත්ති වලින් පේන තියෙන දේ තමයි ට්‍රම්ප්ගේ පත්වීම කමලා හැරිස් පත් වෙන අතරම්ම ලංකාවට ඒ තරම් සුබදායී තත්ත්වයක් නෙමෙයි. ඕලිය දේශපාලනයේදී ලංකාව ඕලිය දේශපාලනික ගැටලු වලට සංවේදී රාජ්‍යයක් නිසා ඇමරිකාවත් එක්ක ගනුදෙනු තියෙන, චීනයත් එක්ක ගනුදෙනු තියෙන, ඉරානයත් එක්ක ගනුදෙනු තියෙන රටක් නිසා මේ ගැටලුවට ලංකාවට ඍජුව මුහුණ දෙන්න වේවි. ඉතින් මේ කතාව අපි ඉදිරියට අරගෙන යමු. මේ කතාව බොහොම වැදගත් කතාවක්. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. මේ තොරතුරු අපි කතා කරමු, බෙදා හදාගමු. එනිසා ඔබේ අදහසත් මේකට එකතු කරන්න, අපිට මේක තවත් කුළු කතිකාවතක් බවට අරගෙන යන්න. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් ඔබ හමු වෙනකන් ඔබට අයිබෝවන්. Thank you.